ආයුබෝවන් සුප දවසක් ඔයාලා හැමෝටම. අදත් ඉෆාස් ටීවී චැනල් එක තුළින් ද ෆිල්ම් ආට් ප්‍රෝග්‍රෑම් එක අරගෙන තමයි මම ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන චිත්‍රපටය මොකක්ද කියලා. ඒ තමයි උදුම්බරා. උදුම්බරා කියලා කියන්නේ මෑත කාලීන බිහි වූ ඉතාමත් ජනප්‍රිය සහ සාර්ථකත්වයට පත්වෙච්ච චිත්‍රපටයක්. අපි බලමු මෙම චිත්‍රපටයේ අපි නොදන්න විශේෂ කරුණු මොනවද කියලා. උදුම්බරා චිත්‍රපටයේ කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය සිදු කරලා තියෙන්නේ K.S. චමන්තරාජ් මහතා විසින්. ඒ වගේම මෙම චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය ලබා දීලා තියෙන්නේ MTV ආයතනය විසින්. මෙම චිත්‍රපටයේ ගීත රචනය සිදු කරලා තියෙන්නේ සිඩ්නි චන්ද්‍රසේකර මහතා විසින්. අපි දැන් බලමු මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සහ එම චරිතයන්ට රංගනයෙන් දායක වන්නේ කවුද කියලා. ආනන්ද සර්ගේ චරිතයට ප්‍රවීණ රංගනවේදී ජැක්සන් ඇන්තනී මහත්මයත්, ආනන්ද සර්ගේ යහළුවාගේ චරිතයට ජනක කුඹකගේත්, උදුම්බරාගේ මවගේ චරිතයට ජයනී සේනානායකත්, උදුම්බරාගේ පියාගේ චරිතයට සරත් කොතලාවලත්, ශානිකා මැඩම්ගේ චරිතයට හිරුණිකා ප්‍රේමචන්ද්‍රත්, උදුම්බරාගේ තරුණ කාලයට නදීෂානි හෙන්රිත්, උදුම්බරාගේ කුඩා කාලයට හර්ෂී රසාරා කියන අයත් මෙහිදී රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. උදුම්බරා හරිම වෙනස් ගණයේ නිර්මාණයක්. ඒ වගේම කාලීන ජීවිතය උපකාර කරගනිමින් මෑතකදී නිර්මාණය වූ අපූරු චිත්‍රපටයක්. උදුම්බරා කියන්නේ දක්ෂ ධාවන ශූරියක්. කුඩා කල සිටම ඇය තුළින් ඉස්මතු වූ මෙම දක්ෂතාවය හඳුනාගන්නේ ඇයගේ පුහුණුකරු වූ ආනන්ද නැමැති ගුරුතුමයි. මේ හරිම අහඹු සිදුවීමක්. ආනන්ද කියන්නේ බොහොම හිත හොඳ අවංක පුහුණුකරුවෙක්. ඒ වගේම ඔහුට දක්ෂ පුතෙක් සහ ධෛර්යවන්ත බිරිඳක් සිටියා. නමුත් තම පුතා ධාවන තරඟයකට සහභාගී වී සිටින අවස්ථාවේදී රියා අනතුරක් වූ නිසා ආනන්දගේ පුතාත් බිරිඳත් මරණයට පත්වෙනවා. එය ඔහුට කම්පනදායී සිදුවීමක් වෙනවා. ඔහු මැරි ඔවුන්ගේ මතකයන් ඔස්සේ අපහසුවෙන් ජීවත් වෙනවා. ඔහු මත්ද්‍රව්‍ය පානයටද ඇබ්බැහි වෙනවා. ඒ අවස්ථාවේදී තමයි ගම් පලාතෙන් පැවති යම් කිසි ධාවන තරඟයකදී ඔහුට කුඩා උදුම්බරාව මුණ ගැසෙන්නේ. ඇයගේ කුසලතාවය හඳුනා ගනිමින් ඔහු ඇයව පුහුණු කරනවා. ඒ වගේම උදුම්බරාගේ කුඩා කාලයට මා පෙර කිව් පරිදි හර්ෂී රසාරත්, තරුණ කාලයට නදීෂානි හෙන්රිත් රංගනයෙන් දායක වනවා. මේ අතරතුරේදී ආනන්ද සර් විසින් උදුම්බරාව ජාතික මට්ටමේ ධාවන ශූරියක් වන අයුරින් පුහුණු කරනු ලබනවා. ඒ අතර ආනන්ද සර්ගේ පුතාත් බිරිඳත් හැප්පු වාහනයට එරෙහිව නඩුගොනු කරද ඉන් නියම වැරදිකරුවා දඬුවම් ලබන්නේ නැත. ඔහු බලපුළුවන්කාරයෙක් නිසා දඬුවම් නොලැබෙන අතර සිද්ධිය දුටුවන්ගේ කටද මුදල් දී වසා දමනු ලබනවා. එක්තරා තරඟයකින්, ජාතික තරඟයකින් උදුම්බරා ජයග්‍රහණය කරනවා. එම නිසා එක් ආයතනයක් විසින් උදුම්බරාට අනුග්‍රහය දක්වනවා. ඒ අතර උදුම්බරාව පුහුණු කිරීමට ආනන්ද සර් සමග ක්‍රීඩා පිටියට යන අවස්ථාවේදී එය නැරඹීමට පැමිණි උදුම්බරාගේ මවට ආනන්ද සර්ගේ බිරිඳත් පුතත් මරණයට පත් කළ තැනැත්තා විසින් බොරු උපදෙස් ලබා දෙනවා. ඒ ආනන්ද සර් සමග ඇති තරහට. ආනන්ද සර්ගේ පුහුණු කිරීම් උදුම්බරාට දැන් ගැළපෙන්නේ නැති බවත්, එයට ශානිකා මැඩම් ගැළපෙන බවත් ප්‍රකාශ කරනවා. ශානිකා මැඩම් කියලා කියන්නේ අන්තර්ජාතික පුහුණුකාරිණියක්. ඒ අතර උදුම්බරාගේ මව විසින් උදුම්බරාව කෝච් කිරීමට ශානිකා මැඩම් වෙත යොමු කරනු ලබනවා. නමුත් ඒ උදුම්බරාගේ අකමැත්තෙන්. කෙසේ නමුත් දිනක් උදුම්බරාව ධාවන තරඟයකට යොමු කරනවා. ඒ අවස්ථාවේදී ශානිකා මැඩම් විසින් ආනන්ද සර්ව උදුම්බරාගෙන් ඈත් කර තැබීමට කටයුතු කරන ලෙස ඔවුන්ගේ මව්පියන්ට පවසනවා. ඒ අතර උදුම්බරාගේ මව විසින් ඇයගේ වැඩිමහල් දුවගේ ස්වාමියාට පවසනවා ආනන්ද සර්ට පහර දී තුවාල කරන ලෙස. එය සිදු කිරීමත් සමගම ආනන්ද සර්ව රෝහල්ගත කරනවා.
ඒ රෝහල්ගතව සිටින අතරතුරේදී ආනන්ද සර්ගේ බිරිඳවත් පුතාවත් වාහනයට හැප්පු වැරදිකාරයාගේ ඇත්ත දන්න සිද්ධිය වීඩියෝගත කළ පුද්ගලයාගේ බිරිඳ ඇත්ත පවසන බවට ආනන්ද සර්ට ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම උදුම්බලා ජාත්‍යන්තර තරගයක් සඳහා පිටරටට යනවා. එහිදී ඇය ජයග්‍රහණය ලංකාවට රැගෙන එනවා. ඒ වගේම ආනන්ද සර්ගේ වැරදිකරුවන්ටද අධිකරණය විසින් නිසි දඬුවම් ලබා දෙනු ලබනවා. මේ අයුරින් තමයි උදුම්බර චිත්‍රපටය මුල සිට ගලාගෙන යන්නේ. හරිම අපූරු සහ සමහර අවස්ථාවන්වලදී සංවේදීත්වය පළ කරන චිත්‍රපටයක්. ඉතින් අදට මම සමුගන්නවා. ලබන සතියෙත් මේ වගේ ලස්සන චිත්‍රපටයක විස්තරත් අරගෙන ඒ මේ බලාපොරොත්තුවෙන් තමයි අද මම සමුගන්නේ. මම උමේෂි රණවීර. මතක ඇතුව අපගේ eFast TV YouTube channel එක subscribe කරන්න.